ඇතැම් ප්‍රදේශවලට අද දිනේ පැය 5යි මිනිත්තු 15ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ මහජන උපයෝගිතා කොමිසමේ අවසරය මතයි. දිවයිනේ ABC යන කලාප සඳහා අදත් පැය 4යි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. එම ප්‍රදේශවලට උදෑසන කාලයේ පැය 2යි මිනිත්තු 40ක කාලයක් විදුලිය විසන්ධි වන අතර රාත්‍රී කාලයේ පැය 2ක් විදුලිය විසන්ධි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සෙසු ප්‍රදේශවලට පැය 5යි මිනිත්තු 15ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත. උදෑසන කාලයේදී එම ප්‍රදේශවලට පැය 2යි මිනිත්තු 45ක් හා රාත්‍රී කාලයේදී පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ විදිහට විදුලිය කප්පාදු කිරීමත් සමගම දිවයින පුරා ජනතාව පත්ව ඇත්තේ දැඩි අසරණ භාවයකටයි. දෛනික කටයුතු පවා නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. දෛනික ජීවිතයට කොහොම බලපෑම් එල්ල වුණත් විදුලිය බිඳ වැටීම නිසා ජීවිතයකට වෙන්න ගිය හානියක් පිළිබඳව අම්බලංගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අම්බලංගොඩ කොස්කොඩ පොලිස් වසමේ නිවසක විදුලිය විසන්ධි වීමත් සමග දැරියකට පාඩම් කිරීම සඳහා දැල්වූ ඉටිපන්දමක් පෙරළී ගොස් තිබෙනවා. ඉන් නිවසයන්ට හානි සිදු වී නැති අතර ඉගිරුම් කටයුතු වලදී සිටි 13 හැවිරිදි දිල්මි අමායාගේ සියලු පොත්පත් ගිනි රකුසාට බිලි වී ගොස් අවසන්. කරන් දෙක කපන හින්දනේ මහත්තයා හැමෝනේ අපි කියන්නේ රජයට කරන් දෙක කපන්න එපා ළමයි ටික ඉගෙන ගන්න විදියක් නෑ දවල්ට කැපුවත් කමන්නේ දරුවගේ පොත්පත් ටික ඔක්කොම විනාශ වෙලා තියෙනවා ඒ කියන්නේ කරන් දෙක නැති හේතුව නිසා තමයි අපිට මේ දේවුනේ කියලා අපිට කියන්න පුළුවන් එච්චර නැත්තම් ඊට කලින් අපි ලාම්පුවත්තු කරන්නේ නැහැ ඒව කරන්නේ නැහැ විදුලි අර්බුදයට විරෝධය පළ කරමින් කොස්ගොඩ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පන්දම් දල්වා විරෝධතාවයේ නිරත වුණා විදුලි කප්පාදුවත් සමග අධිවේගී මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණේ මේ ආකාරයෙන් උසස් පෙළ විභාගයේ පවා පැවැත්වෙන කාල වකවානුවක මේ විදියට දෛනික විදුලි කප්පාදුව නිසා සිසුන් බොහෝ අපහසුතාවයකට පත්ව සිටිනවා. විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය හෝ මහජන උපයෝගීතා කොමිසම දැන සිටියේ නැති බව කිසිවෙකුට පැවසීමට හැකිවන්නේ නැහැ. එසේනම් සුදුසු පරිදි මේ අර්බුදයන්ට මුහුණ දීමට පෙර සිටම ඔවුන් ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නම් අහිංසක ජනතාවට පීඩා වන්නේද නැහැ. මේ අතර විදුලි කප්පාදුවේදී කොළඹට කිරි ගමට කැකිලි න්‍යාය අනුගමනය කරන බවටයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරන්නේ. කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය දැන් අද විදුලි කප්පාදුවට සිදු කරනවා. ඔය අංක 1 සිට 15 දක්වා තමයි විදුලි බිල කෝටි ගණන් ගෙවල නැති මැති ඇමතිවරු ප්‍රභුවරුත් ඉන්නේ. මේ ප්‍රභුවරුන්ට අද විදුලිය කපන්නේ මේ අහිංසක ජනතාවට ගම්වල අද ඉටිපන්දමක් ගන්න බැරි ජනතාවගේ විදුලිය කප්පාදු කරන නිසා අපි කියන්නේ අර විදුලි බිල නොගෙවා අවුරුදු ගණන් හිටපු ප්‍රභුවරුන්ට මේකසේ සලකන්න මේ අමාත්‍යාංශය කටයුතු කරන්න නැත්තම් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම්වරිය මේ ගැන හිතාමතා කටයුතු කළ යුතුයි නැත්තම් අපිට කොළඹ වටලන්න සිද්ධ වෙනවා අපට ඇවිල්ලා ලයිට් ඔෆ් කරන්න සිද්ධ කරන්න එපා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න